පාරදිගේ කතාව කැමැත්තෙන් බලනවාව සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් අද මං වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ සර්ණිට හොරෙන් රෙක්සි මුණ ගැහිලා ඉදිරියට රෙහන් රෙක්සිට දෙන උපදෙසක් ගැන. මේ උපදෙස නිසාම සරණි කරදරේ වැටෙන්නේ කොහොමද කියලත් අපිට අද වීඩියෝ එකෙන් කතා කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න ඕනි කියලා විශ්වාස කරන කෙනෙක් විතරක් නම් අනිවාර්යයෙන්ම මගේ channel එකත් එකතු වෙන්න subscribe කරලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා දන්නවා ඒ තමයි දැන් අඟුලාන්ට නානයක් කරත් එක ගියත් රෙහන්ගේ අම්මයි නංගී එක ගියත් මේ කිසිම දෙයක් විසඳ ගන්න අද වෙනකනුත් ඇත්තටම රෙක්සිට නොහැකි වුණා. හැබැයි ඉතින් නානයක් කර කියන බුරිච්චි එතකොට රෙහන්ගේ නෝනයි දෙන්නම එක්කෙනෙක් නම් මේ හැම ප්‍රශ්නයක්ම ඉක්මනින්ම විසඳ ගන්න පුළුවන් කියන එක රෙක්සිත් විශ්වාස කරනවා. හැබැයි ඉතින් මේ වෙන දේවල් වල හැටියට සරණි වැරදි කියන එක හිතෙන නැත්තරම් රෙක්සිට. ඉතින් අනිත් එක තමයි රෙහාන් සරණි ආදරය ගැන මතක් වෙනකොට මේ දෙන්නෝ වෙන් කරන්න ඇත්තටම රෙක්සිට හිතෙන්නේ නැහැ. රෙක්සි හිතන්නේ මේ දෙන්න හැමදාමත් ආදරෙන් ඉන්න ඕනේ. රෙහාන්ගේ ජීවිතේ ඒ තරම්ම දැන් ලස්සනයි. ඒ තරම්ම ආදරණීයයි. ඉතින් ඒ ආදරණීය ජීවිතේ විනාශ කරලා දාන්න කොහෙත්ම රෙක්සිටුව මනාවක් නැහැ. හැබැයි ඒ වුණාට දැන් රෙහන් හොරෙන් මුණ ගැහිලා මේ ගැන කතා කරනවා. රෙහන්ගේ අම්මයි නංගී දන්නවා සරණි එවන්නත් නම් දිල්ෂානි. මෙයා බොරුවක් කරන විත්තිය. ඒ විතරක් නෙවෙයි ඇත්තටම නානයක්කාරත් කියනවා පිට් පොකට් ගහන කෙනෙක් තමයි සරණි කියලා කියන්නේ කියලා. ඉතින් ඇත්තම කියනවා නම් මේ හැමදේමත් එක්ක ඇත්තටම මේ වෙලාවේ නානයක්කාර ලවා මේ කට්ටියට විසඳ ගන්න ප්‍රශ්නයක් තියෙනවා කියන දේ මේ කට්ටිය විශ්වාස කරනවා. ඉතින් නානයක්කාර ටිකක් විනෝදෙන් ඉන්න කෙනෙක් තමයි. හැබැයි නානයක්කාර ඇත්තටම සරණීත් එක කේන්තියෙන් ඉන්නේ. ඒ දවස්වල නානයක්කාරගේ පොකට් එකකටත් මේ කෙල්ල අත තියපු නිසා කියන දේ ඇත්තටම රෙක්සිට මේ වෙලාවේ හොඳින්ම තේරුම් යනවා කියන කතාව මම අද ඔයාට මේ වීඩියෝ එකෙන් පෙන්වා දෙනවා. ඉතින් කොහොම හරි දැන් ඉදිරියට රෙහන් රෙක්සිට කියන්නේ මේ ප්‍රශ්නේ විසඳන්න ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ නානයක් කර දන්න සරණි ඒ වගේම තමන් දන්න සරණි දෙන්නම එක්කෙනෙක්ද කියලා බලා ගන්න අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ෆොටෝ එකක් පෙන්වන්න නානයක් කරට. ඉතින් රෙහානුයි රෙක්සි කතා කර කර ඉන්න තැනට ඉදිරියට නානයක් කරව ගෙන්නනවා කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඒ ගෙන්නුවට පස්සේ ඒ දෙන්නම එක්කෙනෙක්ද කියලා බලන්න නානයක්කාට ෆෝන් එකෙන් ෆොටෝ එකක් පෙන්වන විදිය අපිට පාරදිගේ කතාව තුළින් ඉදිරියේදී දැක බලා ගන්න ලැබෙනු ඇති.